ජිනීවාහි මානව කොමිෂන් සභාව හරහා මේ අභියෝගය අපි දැක්කා. මීට වඩා බරපතල අභියෝගයක් ජනවාරි 8ට කලින් අපි දැක්කා. අපි පහුගිය මාස කිහිපේ වැඩ කරගෙන යනකොට මේ අභියෝගය දැක්ක අපි තේරුම් ගත්තා. අපේ වැඩපිළිවෙල තුලේ අභියෝගය එන්නෙන් අපිට වාසිදායක පැත්තට හැරෙනවයි කියලා අපි දැක්කා. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ වැඩපිළිවෙල තුල අපි කිව්වා අපිට ඉදිරියේදී ජිනීවා හරහා එන යෝජනා වලට මුහුණ දෙන්න රටේ සියලු දෙනා එකට සමගියෙන් කටයුතු කරමු කියලා. බෙදෙන්නේ නැතුව වෙන් වෙන්නේ නැතුව එක ආණ්ඩුවක් විදිහට එක රටක් විදිහට එක සමස්ත ජනතාවක් විදිහට රටේ සියලු දේශපාලන පක්ෂ එකට මුහුණ දීලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙමු කියලා පහුගිය මාස කිහිපය තුල අපි කිව්වා ප්‍රකාශ කළා. ඒ නිසා අද සමහර අය කරන විවේචන දිහා දැක්කම මේගොල්ලෝ විවේචන පටන් අරන් තිබෙන්නේ මේ ඊයේ පෙරේදා ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ප්‍රශ්නේ අග ඉඳලා මුලක් නැහැ මැදක් නැහැ අගින් පටන් අරගෙන තිබෙනවා. හැබැයි ප්‍රශ්නයක් දෙස බැලීමේත් ප්‍රශ්නයක් විග්‍රහ කිරීමේදීත් ප්‍රශ්නයකට විසඳුම් උත්තර සැපීමේදීත් ඒ විසඳුම් ක්‍රියාත්මක කිරීමේදීත් මුල මැද සහ අග අපි දන්නවා බොහොම පැහැදිලිව තියෙන ඒ තීරුම් ගැනීම ඉතාමත් අවශ්‍යයි. බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනය තුල හේතුඵලවාදය අපිට යම් සුළු අවබෝධයක් ඒ පිළිබඳව තිබෙනවා. ඒ හේතුඵලවාදය තුල අපි දන්නවා ප්‍රශ්නයක් ඇතිවීම ඊළඟට එහි ඵලය ඊට මුහුණ දීම මේ කියන කරුණු සම්බන්ධයෙන් මේ තිබෙන කාරණා රට සහ රටේ ජනතාව වෙනින් විසඳන්න අපි ප්‍රමාද වෙන්නේ නැහැ. අප්පමාදෝ අමත පදම් ප්‍රමාදෝ මච්චුනෝ පදම් අප්පමත්තාන මියන්ති යේ පමත්තා යතවත. ඒ වගේම තමයි සියලු ප්‍රතිවාදීන් දෙස බැලීමේදී සියලු ප්‍රශ්නවලදී නහි වේරේන වේරාණී සම්මන්තීද කුදාචරං අවීරේන ච සම්මන්තියේ සදම්මෝ සනත්තනෝ. අපි විශ්වාස කරනවා ධාර්මික පාලනයක් තුළ ඉතා පැහැදිලිව මේ සියලු දේවල් වලට අපිට ආශිර්වාදය ලැබෙනවායි කියලා හිතන්න. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයෙන් කෙනෙක් ජීවත් වෙනවා නම් ධර්මයෙන් ක්‍රියා කරනවා නම් ධර්මයෙන් විසින් ඔවුන් ආරක්ෂා කරනවා.